මතුකාල යාගන්න අන්වීක්ෂ භාවිතය. ඔන්න අන්වීක්ෂය. හරි. පාඩම අන්වීක්ෂ භාවිතය. නැකයි අන්වීක්ෂය මේ. හරි. එතකොට මාතෘකා ලස්සන අකුරෙන් ලියාගන්න අන්වීක්ෂ භාවිතය. අන්වීක්ෂ භාවිතය තමයි අපේ පාඩමේ නම. ඕකට උනායි දාල ටීජ අපිට පෙන්නන්න උනේ සුද්‍රජීවීන්. එහෙම ප්‍රශ්නයක් තියෙන එහෙම පෙන්නන්න ක්‍රමයක් නැහැ. මේ මර හැටියල බලන එකක් නේ. පෙන්නන්න ක්‍රමයක් තමයි නැත්තේ. මං කියා දෙන්නම්. ඉස්කෝලේ තියෙනවනේ. ඔව් ටීචර්. අපි තමයි එකන් ගියේ නේද? ටීචර් අපිට ඉස්කෝලේ භාගෙ තිබ්බා. පරි භාගෙ තිබ්බා? ඔව්. ලකුණු කීයද? තාම කිසි ලකුණු දුන්නේ නැහැ. මේ සතිය තමයි ලකුණු දෙනවා කිව්වේ. අමාරුද පේපර එක? නෑ ටීචර්. උගන්න පොඩි ටිකක් ආවා. ටීචර් උගන්නපු ඔක්කොම ටික ආවා. කවද? ටීචර් අපිට හෙට විද්‍යා පේපරයක් දෙනවා. ආ පරණ කරගෙන යන්න. හා ටීචර්. අපි එහෙනම් අපි සනුකගේ ලකුණු අහමු කලබන සති. එහෙනම් හොඳයි නේ සනුකගේ මාස්ටර් ගයිඩ් පොත එහෙම කරන එක. ඔව් ටීචර්. ඒකෙන් හොඳට මතක ඉන්නවනේ. ඉතින් ටීචර් අපි ඒක නිසා පැය භාගයක් විතර එක් කරමු. හා කාවෙන්ද? ඉතින් කාවෙන්ද? එතකොට අපි පටන් ගමු අන්වීක්ෂ භාවිතය. දැන් මේ සමහර වෙලාවට දැන් අර චූටි දේවල් මේ ලොකු කරලා බලා ගන්න අපිට ඕන වෙනවා. මම නිකන් එක උදාහරණයක් කියන්න. මේ ළඟදි මම නිකන් සබන් කැටයක් ගන්න කඩේකට ගියා. මේ ඒ මුදලාලි සබන් කැටේ ගාන බැලුවේ කොහොමද දන්නවද? ඉතින් මේකෙන් බැලුවේ. ඇයි අර චූටියට නේ තියෙන්නේ? ටීචර්ගේ අතේ තියෙන එක මගේ ළඟ තියෙන ටික පොඩි එක. ඔව් මේකේ බැලුවා මොකක් කරලාද පේන්නේ? ලොකු කරලා පේනවා. පොඩි කරලා ලොකු කරලා පේනවා. ලොකු කරලා අලියෙක් කියලා පේනවා. ඉස්සර ගණන් නෙවෙයිනේ මිස් බඩු කියලා මේ මොකද මේකෙන් අල්ලලා බැලුවා ගාන වැඩි වෙලා තියෙනවා. හා හැමෝ ළඟම තියෙනවා මේවා දැන්. එතකොට මේකෙන් බැලුවා මොකක් වෙලාද පේන්නේ? ලොකු වෙලා පේනවා. එතකොට මේකෙන් බලනවා වෙන කොයි වෙලාවද කියන්නේ ලොකු වෙලා පේන්නේ? උත්තර කාචෙන් අර ටීචර් වාහනවල තියෙන මේ ලයිට් වල තියෙන ටීචර් මොනවද? වාහන ලයිට් වල තියෙන ටී මෙන්න මේ දැන් මේ වගේ බෝතලයකට වතුර පුරවලා පිරිසිදු ජලය පිරවුවට පස්සේ ඒකෙන් පේනවා ඩේ. පිරිසිදු ජලය පුරවලා බැලුවාම විශාල වෙලා පේනවා. දැන් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් ඒක නම් බෝතලයක් හොයාගෙන ඒකට වතුර පිරෙව්වම පිරිසිදු ජලය වෙන්න ඕනේ. මඩ වතුර හරියන්නේ නැහැ. හොඳ වතුර පුරවලා බලන්න බෝතලෙකින්. ආ ඒකනේ ලොකු වෙලා පේන. ටීචර් අපේ දැන් අම්ලහා භස්ම පාඩම කරන්නේ. හෙට අපිට පරීක්ෂණ තියෙනවා. ආ අර වාහන වල ටීචර් ලයිට් තියෙන ටීචර්. ඔව් ඒකෙත් තියෙන ටීචර් කාචයක් කියලා පුළ. ඒකෙන් ලොකු වෙලා පේනවාද? ඔව් ඩී.
ඊළඟට මේ බල් තියෙන මේ නිකම් බල් බර වීදුරු බල් සූත්‍රිකා පහන් කියන්නේ මම එකක් පෙන්නන්නද ඔයාලට මෙන්න මේවා තියෙනවානේ මේවා හරි මේ જાතිය බල්බ් එකක් අහන්නකො මේකෙන් උත්තර මේ උත්තර කාචයක් හදාගන්න විදිය මේ જાතිය බල්බ් එකක් පිච්චිච්ච එකක් මෙන්න මෙතන පොඩ්ඩක් අඩුවෙන් තද කරන්න ඕනේ හරි ඒක බල්බ් දෙසි ගැලවෙනවා ඈ ගැලවෙනවා නේද ඉතින් එතකොට මේ කෑල්ල ගැලවෙනවා හරිද TV එක මං ගා දිනන ඩීල් අන්න හරි ගැලවුණාට පස්සේ මේ ඇතුලේ තියෙන මේ කුරු කුරු යම යම් ඒ ටිකත් ගන්න එළියට ගත්තාම මේක ඇතුලේ හිස්නේ මේ හිස් එකට වතුර පුරවන්න හරි වතුර පුරවන්න මෙතනින් කඩුවා පුළුවා වතුර පුරවලා ආගන්න හදන විදිහ ඒක දැන් ෆිට කරන්න දාන්න ඕනේ 725 කාසි ඉස්සර තිබුණා 725 කාසි 725 කාසි මේකට හරියටම හරි මංගල දිනන්නේ අන්න හරි දාලා ඉටිපන්දම් කිරිවක් කරා ඉටිපන්දම් කිරිව හැබැයි වායු බුබුලු ඉන්නේ නැති වෙන්න අදා ගන්න හරි ඉටිපන්දම් කිරිවක් කරාම විශ්වාස කරන්නේ නැහැනේ ඔයගොල්ලෝ මං කියන ඒවා මේක අවුවට ඇල්ලුවාම ගින්දර එනවා මේ පැත්තෙන් ගින්දර ගන්න පුළුවන් ඔන්න අදා බලන්න මෙන්න ඈ බොරු නේද මොකක්ද හරානි මේ නැඩම් කියේ බොරුවක් නේද බොරුවක් ඔව් ඇයි ටීචර් ඇත්තක් කිව්වේ මේ ඔන්ලයින් බොරු කියන්න මේ ලංකාවට බෙදාහන්න පාඩම ඔන්ලයින් කොහොමද ටීචර් සෝ හරියට අහගන්න හද විදිය මේ බල්බ් එක තාත්තට කියලා අඬුවකින් මෙන්න මෙතන පොඩ්ඩක් තද කරා. තද කරාම මෙන්න මේ කෑල්ල ගැලවිලා එනවා. හරි? ඊට ගලෝප් එකක් පෙන්වන්න. නිතුක්ෂ ගලෝප් එකක් දාන්න මේ කොහොම නිතුක්ෂ? නිතුක්ෂ පෙන්වන එක පේනවද ඔයාලට? හරි ගියේ. කැමරාවට හරියට අහුන්නේ නැහැ. නරතින් ගලෝප් එක අන්න හරි ඊට පස්සේ දැන් අහගන්න කරන්න හැටි යදාරණියෝම අහගන්න එතකොට මේකට මේ කැඩුවා මෙතන තද කරා මේ කැල කැඩුනහම මේ ඇතුලේ තියෙන කූරු කූරු වගේ ඒවා වෙනවද ඒවත් මෙතනින් එළියට ගත හැකි ඊට පස්සේ මොකද කරන්නේ මේකට එතකොට මේක නිකන් භාජනයක් වගේනේ මේකට හොඳට වතුර පුරවන්න පොල් පොරවන පොල් පොරවලා උඩට දාන්න 725 කාසියක් සෙට් වෙන්න නිකන් ඇතුළට නෙවෙයි උඩ නිකන් රැඳෙන්න ඊට පස්සේ ඒකට වක් කරාම ඉටිපන්දම් කිරි ඉටිපන්දම් කිරි වක් කරලා මේක මෙහෙම අවුවට ඇල්ලුවාම ටිකක් දුරින් හරි මෙන්න මේවා දැන් මේක අවුවට අල්ලනවා අවුවට ඇල්ලුවාම මෙහෙම ටිකක් දුරින් හරි ටිකක් දුරින් ඇති වෙන ආලෝක ලපය මේ ආලෝක ලපයට ගින් පුරක් අල්ලුවොත් ගිනි ගන්න ගින්දර ගන්න පුළුවන් මේකේ ඒකදී මාත් කරලා දින් අන්න නිතුක්ෂ හදලක් තියනවා නිතුක්ෂ හදි මද පරීක්ෂණකාරය නිතුක්ෂ හදලක් තියනවා අනිත් පැයත් හදලා බලන්න ඈ මේ එතකොට එහෙම එකක් හදලා බලන්න හරි තාත්තවත් උදව් කරගෙන පිච්චිච්ච මේ જાතිය බල්බ් එකක් හොයාගෙන හදලා බලන්න මේ જાතිය බල්බ් තියෙනවා ඉතින් දැන් වැඩි දාන්න නැති දන්නේ නැහැ ඉතින් කරලා බලන්න හරි ඈ
එතකොට දැන් ඒ ආයේකෙන් දැන් මේකට වතුර පිරවුවාම මේකට වතුර පිරවුවාම ගින්දරක් ගන්න පුළුවන් අකුරු බලන්න පොත්තේ අම්මෝ පොල් ගෙඩි වගේ පේනවා අකුරු විශාල වෙලා පේනවා මොකද මේක ක්‍රියා කරනවා මේ જાතිය බින්දිරි මොනතේ උත්තල කාචයක් විදියට ක්‍රියා කරනවා උත්තල කාචයක් විදියට ක්‍රියා කරනවා මේ බල්බ් ඒකයි ඒක වෙන්නේ මොකද උත්තල කාචයත් එහෙම ඉස්සිලා තියෙන්නේ මේකෙත් එහෙම ඉස්සිලානේ තියෙන්නේ එතන උත්තර කාචයක් විදියට ක්‍රියා කරනවා. එතකොට දැන් ඕවා විශාල කරලා බලන්න අපි මේ පාඩමේ කියන්නේ අපේ සාමාන්‍ය ඇහැට නොපෙනෙන දේවල් විශාල කරලා බලා ගන්න හැටි. හරි? අපි අන්වේක්ෂය භාවිත කරන්නේ මොකටද? සුද්ධ ජීවීන් බලන්න. සුද්ධ ජීවීන් හඳුනා ගැනීම. සුද්ධ ජීවීන් බලන්නත් පුළුවන් වෙන ඉතින් ලුණු සිවිවල සෛල පොඩි පොඩි දේවල් බලන්න පුළුවන් අපේ සාමාන්‍ය ඇහැට පේන්නේ නැති ඒවා විශාල කරලා බලා ගන්න පුළුවන් ඒකටයි අන්වේක්ෂය පාවිච්චි කරන්නේ එහෙනම් ඔතෙන්ද ලියාගමු පහත සඳහන් මැඩම් මාතෘකාවක දුන්නද ලියන්න නෑ මාතෘකාව අන්වේක්ෂ භාවිතයි පහත සඳහන් අවස්ථාවලදී පහත සඳහන් අවස්ථාවලදී ධාරාණි පුළුවන් වේද මේ ජාති බල්බ් එකක් හොයාගන්න මැඩම් මමද ඔව් ඔයා ඕන තරම් තියනවා ආ ඕන තරම් තියනවාද හපෝ එහෙනම් තාතර කියලා එකක් කඩලා හදන්න පහත සඳහන් අවස්ථාවලදී යමක් පහත සඳහන් අවස්ථාවලදී යමක් විශාල කොට දැකගත හැකිය විශාල කොට දැකගත හැකිය පහත සඳහන් අවස්ථාවලදී යමක් විශාල කොට දැකගත හැකි. උදාහරණ එක. ජලය පිරවූ බෝතලයක් තුලින්. පීර ජලය පිරවු බෝතලයක් තුලින් ඒ කියන්නේ මොකද්ද වතුර බෝතලයක් පුරවලා ඒකෙන් අකුරු බලන්න බෝතලයකට වතුර පුරවලා අකුරු බලන්න විශාල වෙලා පේනවා විශ්වාස කරන්නේ නැහැ නේද ඒකත් ඊට කිව්වත් විශ්වාස කරන්න ඒකනේ ඊට අපි නම් ඒ වැඩි විශ්වාස කරන්නේ කරලා බලන්න ඕනේ ඉතින් ගෙදර ඕන තරම් බෝතල් තියෙනවනේ මගේ පැත්තර කතා කරනවා වතුර බෝතලයකට වතුර පුරවලා ඒකෙන් අකුරු බැලුවම අකුරු ලොකු වෙලා පේනවනේ හරි කරලා බලන්න ඕනේ දැන් පාඩම ඉවරලා පුළුවන් ටීචර් වීදුරු බෝල වගේවල මේ අර ඒවත් පොතකට තියලා බැලුවොත් ලොකු වෙලා පේනවා ඕ ඒ වගේ නුත් තේනවා දෙක ජලය පිරවූ මෙන්න මේවා ජලය පිරවූ මේවට කියන්නේ සූත්‍රිකා බල්බ ජලය පිරවූ සූත්‍රිකා බල්බ
මේ කාර කිය පිදිට හදලා බලන්න මේකෙන් ගින්දර ගන්න පුළුවන් හොඳේ බලාව සූත්‍රිකා බල්බය තිීච ඕ මේකට කියන්න සූත්‍රිකා බල්බ තීජ තීජ ඒර මං ඉස්සල පෙන්වැඩීජ මේ අපි සාමාන්‍ය පාචි කරන ඩීජ ඒකවත් පුළුවන් ඩීජ ගින්දරද මොකෙන්ද අපි සාමාන්‍යයෙන් පාචි කරන ඩීජ මේ දෙන්න කියන්නේ ඉදර ඉස්සල පෙන්වැඩීජ සූත්‍රිකා බල්බ තුන තුන ලේසිම එකක් හොඳේ කියන්න තුන දැන් මේ වගේ පොඩි අකුරු කියනවනේ මේ වගේ පොඩි අකුරු ලුකියල් 1000ක් ගෙවන්න ඕනේ සහස්ර මයික් ඔෆ් කරන්න සහස්ර මයික් ඔෆ් කරන්න මේ වගේ 2D අකුරු තියෙන තැනකට වතුර බින්දුවක් දාන්න උඩි වතුර බින්දුවක් දාලා වතුර බින්දුවක් මෙහෙම වතුර බින්දුවක් දැම්මා වතුර බින්දුව ඇස්සේ ලොකු වෙලා පේනවා අකුරු ලොකුර පේනවා ලොකුරලා පේනවා තුන තුන ජල බින්දුවක් තුලින් නිරීක්ෂණය කිරීම ජල බින්දුවක් තුලින් ජල බින්දුවක් තුලින් නිරීක්ෂණය කිරීම නිරීක්ෂණය කිරීම එතකොට විශාල වෙලා පේන දැන් බලන්න දැන් පෑන් තියනකො මේස උඩින් එතකොට මේක දැන් අපි දැන් අවස්ථා තුනක් කිව්වා මොනවද අවස්ථා තුන මේ බෝතලේ ගත්තොත් ඔන්න ඔහොම ජලයේ පිරවූ බෝතලයක් තුලි මේ බෝතලේ දැන් පෑන් තියන මේස උඩින් මෙන්න මේකට වතුර පිරුවා මේ පැත්ත ඔන්න ඔහොමයි. ඇයි ඉස්සිලානේ තියෙන්නේ? ඉතින් මම මෙන්න මේ ටික හයිලයිට් කරනවා මේ. මේ පෘෂ්ඨය ඔන්න ඔහොමයි තියෙන්නේ. බෝතලෙ. ඊළඟට අපි කිව්වා සූත්‍රිකා බල්බ් එක. සූත්‍රිකා බල්බ් එක ඔහම ගත්තොත් ඔහම දිනනවා ප්‍රමේකේ පෘෂ්ඨයක් සලකලා හයිලයිට් කරන්න මෙන්න මේ පෘෂ්ඨය මොකද කියන්නේ ඒ බල්බේ දි සූත්‍රිකා බල්බේ නේද සූත්‍රිකා බල්බේකේ ඔය හැටි බෝතලෙත් එහෙමයි ඊළඟට වතුර බින්දුවක් ගත්තොත් වතුර බින්දුව ඉතින් මේ අතට ඇන්දොත් වතුර බින්දුව මෙහෙම අපි වතුර බින්දුව ඇන්දොත් මේකත් මෙහෙම වතුර බින්දුවක් මම මේ ඒ ගෙන්ඩි වල තේරුනේ ඔය අතට ඇන්දොත් කෝ වතුර දැන් වතුර ලකුණු කරු මේ බාන වතුර මේකේ ඇතුලේ වතුර තියෙනවා. හරිද? වතුර බෝතලේ බල්බේ ඇතුලේ වතුර. ඒකත් හරියට අර අන්තිම දණ්ඩිය මට හරියට පැහැදිලිනේ. මේ අන්තිම එක තේරුණ නැත්තේ? උඩි. අන්තිම කරේ පැත්තෙන් දාන් තේරෙන්නේ. ඒක වතුර බින්දුවක් දානවා මේ. වතුර බින්දුවක් දාන්න. මේ වතුර බින්දුවක් දාන්න චුට්ටක්කින් මේ තේ මම ලඟ විදුරු කදන්නේ මේ මේකට වතුර බින්දුවක් දාන්න
මේ දැන් මොකෝ කියන්නේ? ඉස්සිලා නේද තියෙන්නේ? ටීචර්. එතකොට ඒ මේ අතර තියෙනකොටනේ. මේ අතර තියෙනකොට ඉස්ස මේක කෙලින් කරොත් මේ අත. මෙතන මේ විදිහ නේද තියෙන්නේ? තේරුණාද? ඒ තේරුණ නැත්ද? දැන් තේරුණටි. මෙහෙම තියෙන එකට වතර බිඳුවක් දැම්මා. දැන් තේරුන්නේ නැහැ කියපු එක හොඳට බලා ගන්න. මේ තියෙන වතර බිඳුවක්. මේ වතර බිඳුවක් හරි. ඒක මම මේ අතර ඇඳා. මේවට සමාන කරන්න ඕන නිසා. හරි ගියාද දැන්? දැන් හරිද? මේ පුස්තකය තමයි මම මේ ඇඳලා තියෙන්නේ. මේක තමයි මේ ඇඳේ. අනිත් අත. හරිද? හරි ටීචර්. ඔය මේ ඔක්කොගේ මට කියන පොදු ලක්ෂණ මම හයිලයිට් කරපු එක. හයිලයිට් කරපු පුස්තකය මොකද කියන්නේ? පිම්බිලා තියෙන අන්න හරි. අපිට තේරෙන භාෂාවෙන් කිව්වොත් පිම්බිලා තියෙනවනේ. මේක ජලයේ පිරවු බල්බය. මේ දෙකම ජල බිඳුව. ජල බිඳු. එතකොට තුනේම ලක්ෂණේ තමයි මේ මන් හයිලයිට් කරපු ටිකේ හැඩේ තමයි මොකද කියන්නේ? ඉස්සිලා. ඉස්සිලා නේද තුනම? එතකොට මොකක් හරි ප්‍රශ්නයක් වුණාම ඉස්සිලා දැන් අඳින්න මොනවද? අඳින්න කිව්වේ නැහැ. එතකොට මේ ප්‍රශ්නයක් මෙන්න මෙහෙම ඉස්සිලා තියෙනවා නම් ඒකෙන් බැලුවහම අනිවාර්යයෙන් මොකක් කරාද වෙන්නේ? ලොකු වෙලා. ලොකු වෙලා විශාල වෙලා. විශාල වෙලා පේනවා මේ. දැන් මේ තුනම ඇඳගන්න. තුනම ඇඳගෙන හයිලයිට් කරන්න. සද කරගන්න මේ හැඩේ. මේ හැඩේ තද කරගන්න. තද පාට කරගන්න. පළවෙනි එක ජලයේ පිරවු බෝතලේ, දෙවෙනි එක බල්බය, තුන නිකම්ම නිකම් වතුර බිඳුව.
පහයි දහයක් ඉවරයි. පහළවක් ඉවරුණාම ඔක්කොම ඉවරයි කියලා හිතනවා. ඊද මේකට ඉගෙනනව කට්ටි මොකද්ද ඔය මොකද නිතුක්ෂ මේ ඩීජර අපි ඩීජර ගාව තියෙන ඩීජර ආ උත්තර කාචේ ඩීජර අපි එක දෙන්නේ නේ ඈ උදාහරණ ඩීජර අපි එක ලිව්වේ නේ ආ උදාහරණ ලිව්වේ නෑ මේ මම ඒක දැන් කරනවා ඒක කරන ඊළඟට ගන්න ඒවා ඉතින් નિયમિત විද්‍යාව මහා සම්බන්ධ උපකරණ මේ දැන් කිව්වේ නිකන් normal අපිට වෙන වැඩේ හරි එතකොට දැන් මේ සෑම අවස්ථාවකම මේ සෑම අවස්ථාවකම පොදු ලක්ෂණේ තමයි ඉස්සිච්ච මූලතක් තියෙන ඉහළට තල්ලු වී ගිය මූණතක් තියෙන කවුද කිව්වා පිම්බුණ මූණතක් තියෙන ඉස්සුණ මූණතක් තියෙන එහෙම මූණතක් තිබ්බොත් තමයි මං කිව්වේ දෙයි මොකක් වෙලා පේන්නේද ලොකු වෙලා පේන්නේ ලොකු වෙලා පේන්නේ අපි ඒ චුට්ටක් ක්‍රියාගමු මේ සියලුම අවස්ථාවල මේ සියලුම අවස්ථාවල මේ සියලුම අවස්ථාවල පොදු ලක්ෂණය වන්නේ නාවිදි මයික් ඔෆ් කරන්න මේ සියලුම අවස්ථාවල පොදු ලක්ෂණය වන්නේ අකුරු ලොකුයි පෙනීමයි මේ සියලුම අවස්ථාවල පොදු ලක්ෂණය වන්නේ පිටතට නිරාගිය පිටතට නිරාගිය පිටු මාටි චපුතු මේ සියලුම අවස්ථාවල පොදු ලක්ෂණය වන්නේ පිටතට නිරාගිය කියන්නේ ඉස්සිලා කියලා කියන්නේ පිටතට නිරාගිය පිටතට නිරාගිය බඩක් තියනවා කියන්නේ ඒ වගේ පිටතට නෙරාගිය කවාකාර පිටතට නෙරාගිය කවාකාර ස්වභාවයයි පිටතට නෙරාගිය කවාකාර ස්වභාවයයි කවාකාර රවුම් සාමාන්‍ය පරිසරය අපිට හම්බ වෙන දේවල් දැන් අපි යනවා විද්‍යාගාරයට විද්‍යාගාරයේ හදලා තියෙන ඔය වගේ උපකරණ ඒවයි අපි කතා කරන්න හදන්නේ ඒ නිසා මාත්‍රකාව ලියා ගන්න. ටීචර් මං කන්නේ පැ. අයියෝ ටීචර්, අඳම ඇඳලි වර නෑද වනිකනම් මං කන්නේ පා. මාත්‍රකාව ලියා ගන්න එහෙනම්. මේ සාවින්දිගේ මයික් එක ඔන් එකේ. මාත්‍රකාව ලියා ගන්න උත්තල කාච කියලා. උත්තල කාච මාත්‍රකාලියා ගන්න උත්තර කාච ඊජමි
මැග්නට් ගොඩ මං එකතු කරපු වාහන වල එහෙම තියෙනවාන්ටි ඒව ලොකු ඒවාම ගත්තේ උත්තල කාච දැන් හරිද මේ සාවින්දි මකන්නම් හරි ටීචර්දලා දැන් උත්තල කාච ඔය කියන විදිහට ඕගොල්ලෝ හැමෝලම වගේ තියෙනවා මෙන්න කියන්නේ උත්තල කාචය දැන් තියෙන අය පොඩ්ඩක් උත්තල කාචය අතට ගන්න ආ අන්න දෙකක්ම පෙන්නවා කවුද දෙවුනි හසඳන හරි දැන් මේ උත්තර කාචය දැන් මේ පොඩ්ඩක් බලන්න හදන්නේ අල්ලල මෙන්න මේ මැදි ගන්නල බලන්න හරියටම මැදි නේ අල්ලුවද මැදි මැදි දැන් අල්ලල මැදින් ඝනකම හිතා ගන්නකෝ මෙන්න මෙච්චරක් ඝනකමයි කියලා දැන් අයිනට යන් මේ අයිනට ගිහිල්ලා ඝනකම බලන්න මොකද කියන්නේ ඉතින් නම් පල්ලම බහිනා වගේද මැදද ඝනකම වැඩි අයිනද මැද මැද ඝනකම වැඩි මැද ඝනකම වැඩි අයින අඩුයි දැන් උත්තර කාට තියෙන අල්ලලා බලන්න ඕන මොක කිව්වට තේරෙන්නේ නැහැ මැද ඝනකම වැඩි අයින තුනි හේහින් අපි මේක අඳින්නේ මෙන්න මෙහෙම අපි මේක අඳින්නේ මැද ඝනකමයිනේ පේන්නේ නම් මෙන්න මෙහෙම ප්‍රවුමක් තියෙනවා මෙහෙම හැන්ඩල් එකක් තියෙනවා පස්සේ කවුද එන්නේ මයික් ඔෆ් කරන්න ටීචර් හොඳ හදින්න පුළන්නේ එතකොට දැන් මේකෙන් අපි අකුරු බැලුවත් මේ බලන්න පේන හැටි මෙහෙම පේනවා වියන්න ඕම නේද පේන්නේ නැද්ද ඔව්ද මෙහෙම ලොකු වෙලා පේනවා කාචෙට අහු වුණත් ලොකු වෙලා පේනවා එළියේ තියෙන අකුරු පේන්නේ පොඩියට පොඩියට පේන්නේ එච්චරක් නැති එළියේ තියෙන අකුරු පේන්නේ මෙහෙම චූටිය කාචෙට අහු වුණාම ලොකු වෙලා පේනවා එතකොට මෙන්න මේ කාච జాතිය තමයි අපි කියන්නේ මොනවා කියලාද උත්තල උත්තල කාච එතකොට ඔය පොඩි පොඩි මේ මේ පොඩි පොඩි දේවල් විශාල කරලා බලාගෙන විශේෂයෙන් ඔය බඩුවක තියෙන මිල මිල වෙනස බලා මිල බලා ගන්න මේ කාචේ සමහර පාවිච්චි කරනවා ගාන කීයද ගහලා තියෙන්නේ කියලා බලන්න මුදලාලිලත් මම කිව්වා එතකොට අපි මේක ඇඳගමු එහෙනම් විද්‍යාවම දාලා ඇඳගම් පොදු ලක්ෂණයක් නේ විද්‍යාව පොදු විෂයක් නේ මේකට කියන අනිත් නම සරල අන්වීක්ෂණය. ටීචර්ක ඇඳගන්නද? ඔව් ඇඳ මාතෘකාවට ලියන්නේ සරල අන්වීක්ෂණය කියලා. මාතෘකාවට සරල අන්වීක්ෂණය කියලා ලියලා මේක ඇඳගන්න. ඔය විදියට කාචයට අහු වෙන අකුරු ලොකුයි කාචයට අහු වුණ නැතත් පොඩි. ටීචර් බෝඩ් එකේ තියෙන සරල අන්වීක්ෂණයද? ඔව් සරල අන්වීක්ෂය කියන්නේ උත්තල කාචයට කියන තව නමක්. උත්තල කාචයට කියන තව නමක් සරල අන්වීක්ෂය.
ඊජෙන්ද රූපකනින්න ඕනිද මොකද්ද රූපය අඳින්න ඕනිද ඔව් අඳින්න තමයි කිව්වේ කාසියක් හරි කවකටු හරි කියලා අඳින් මූඩියක් හරි ඉරව්වට ඇල්ලුවම ටීච මේ වගේ තමයි පේන්නේ ටීච ඉරව්වට ඇල්ලුවම ඔකෙන් ගින්දර ගත හැකි මේ පේන්නේ ටීච සුදු පාටි ටක් වගේ ඔව් අන්න එතන ගිනි කූරක් අල්ලුවම ගින්දර ගත හැකි ඔව් ටීච ඒ දැන්වත් ගන්න පුළුවන්ද ඈ දැන්වත් ගන්න පුළුවන්ද මේ ලයිට් එළියේ තින්නේ ටීච ලයිට් එළියෙන් බෑ ඉර එළියෝ මේ පාර මග ළඟ මේ හැන්ඩල් එක නැති එකක් තියෙනවා මේ මේ හැන්ඩල් එක නැති එක ගත්තාම මේ අයින තුනි හරි මේ අයින තුනි මගේ ළඟ පොඩි එකක් අයින තුනි මේ මැද ගණකම මේ පේනවද මැද ගණකම වැඩි කියලා පේනවා නේද හැන්ඩල් එක ගැලෙව්වහම මේ මැද ගණකම වැඩි අයින තුනි ඊළඟට මේ බලන මග ළඟ තියෙන මේ බිබිච් එකක් මේ මේ උත්තර කටක් මේ බිනිච් එක මේ බලන්න මැද මැද කරනවා වැඩි බව හදිලිද අයින තුනි මේ උත්තර කාචය බිනිච් එක ඊජෙන්ද ලියා ගමු දෙන්න දෙච විනාඩි දෙකක් දෙන්න හරි ටීචර් කියන්නේ උත්තර කාචයකට උත්තර කාචයකට මිටක් ගසා මොකද ටීචර් මුනිද උත්තර කාචයකට මිටක් ගසා මිටක් මිටක් වේ මේ මිටක් ගසා මේ උත්තර කාචයක් ඒකට මිටි මිටි මිටක් ටීචර් මගේ ළඟ තියෙන පොඩි එකක් හා උත්තර කාචයකට මිටක් ගසා සාදාගත් උපකරණේ උත්තර කාචයකට මිටක් ගසා සාදාගත් උපකරණය සරල අන්වීක්ෂය සරල අන්වීක්ෂය හරිදී දැන් මේ බලන්න මේකේ චූටි අකුරු තියෙනවා. හරි? දැන් මේව මට පේන්නේ නැහැ. පේනවා මදිනේ. දැන් මේකේ මම මේව බලන්නයි හදන්නේ. දැන් පෑන් තියන්න මේ සුදු. එතකොට මට දැන් මේක දැන් මෙහෙම එකපාරට පැහැදිලිව පේන්නේ නැහැනේ. එතකොට පැහැදිලිව පේන මේක මෙහෙම මෙහෙම කරලා ගන්න සෙට් කරගන්න එපේ. එතකොට බලන්න මම දැන් දෙකක් කරනවා මේ. එකක් තමයි මේක මෙහෙම තියලා මට ගන්න පේන විදිහට මම මේක මෙහෙම මෙහෙම කරනවා. හරි? අනිත් එක තමයි මම මේක මෙහෙම තියාගෙන
මේක මෙහෙම මෙහෙම කරන්න. ତର මෙතන මම වස්තු සීරු මාරු කරනවා. මෙතන කාචය සීරු මාරු කරනවා. දැන් කාචය සීරු මාරු කරනවා. දැන් වස්තුව සීරු මාරු කරනවා. හරි එක කෝකද? කාචය සීරු මාරු කරනවා. කාචය සීරු මාරු කරනවා. අපි හැමෝම කරන්නේ මේක හොඳට පේනකන් කාචය සීරු මාරු කරනවා. නමුත් වස්තුව කරන්න ඕනේ එහෙම නෙවෙයි. වස්තුව සීරු මාරු කිරීම අපිට පහසු විදියට කාචය තියාගෙන වස්තුව පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙනසේ සීරු මාරු කරන්න ඕනේ. හරි. එහෙනම් ලියාගමු දෙන්න. උත්තල කාචයකින් වස්තුවක් නිරීක්ෂණය කිරීමේදී උත්තර කාචයකින් වස්තුවක් නිරීක්ෂණය කිරීමේදී නිරීක්ෂණය කිරීමේදී උත්තර කාචයකින් වස්තුවක් නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙනසේ වචනයක් ලියන්න හිස්තැනක් තියන්න. කඩඉරි වලින් වචනයක් ලියන්න හිස්තැනක් තියන්න. උත්තර කාචයකින් වස්තුවක් නිරීක්ෂණය කිරීමේදී පැහැදිලි ප්‍රතිබිම්බයක් ලැබෙනසේ හිස්තැනක් තියන්න. වචනයක් ලියන්න හිස්තැනක් තියන්න. හිස්තැනෙන් එහා පැත්තේ සීරු මාරු කළ යුතුයි. සීරු මාරු කියන්නේ මෙහෙම මෙහෙම කරන්න. සීරු මාරු කළ යුතුයි. මේක මෙහෙම කරන්න පුළුවන්. දැන් මොකද්ද හිස්තැනට ලියන්න? හිස්තැනට ලියන්නේ කියන වස්තුවේ උත්තරේ වස්තුව. මොකද්ද වස්තුවේ උත්තරේ? වස්තුව සීරු මාරු කළ යුතු කාචය නොවේ. වස්තුව සීරු මාරු කළ යුතු. දැන් අපි යනවා තව වචනයකට. තව වචනයක් කියලා දෙන්න යන වචනයක්. වචන දෙකක්. එතකොට මේ සරල අන්වේක්ෂය කියන්නේ මොකද්ද? උත්තර කාචයකට පිටක් අසා සාදාගත් උපකරණය සරලන්වීක්ෂය වේ. උත්තර කාචයට කියන අනිත්තම අන්වීක්ෂය. උත්තර කාචයට පිටක් ගැහුවාම මේ හදාගෙන තියෙන එකට කියන්නේ සරල අන්වීක්ෂය. මේක අන්වීක්ෂයම නෙවෙයි හොඳේ, මේක සරලන්වීක්ෂය. එතකොට මේකෙන් ගින්දර ගන්න ගන්නවද? ඔව් ටීචර්. මේකෙන් ගින්දර ගන්න ගන්නයි අත උස්සන්නේ. මේකෙන් ගිනි තියන්න දන්නවනේ. ඔගොල්ලෝ ගිනි තියන කප් ගහමු කට්ටිය නේද? ඒකනේ ගිනි තියන්න දන්නව 15 දෙනෙක්. ගිනි තියන්න නොදන්න අය ඉන්නවනේ. අල්ලන් ඉඳලා අතරි දෙනා ඩීල්.
ගිනි තියන්න ගන්න ඇති අය ඉන්නවා. අර 20යි 17ක් ඉන්නවනේ. ගිනි තියන්න ගන්න ඇති අය. එහෙනම් ඒගොල්ලෝ මේ පාඩම ගැන දන්නේ නැහැ මඩම්. දන්නේ නැහැ කොහෙද දන්නේ. 20යි තව 17ක් ඉන්න ගිනි තියන්න ගන්න ඇති අය. අම්මා එච්චර ගොඩක් ඉන්නවා. මේ මේගොල්ලන්ගෙන් යවුවනම් කියලා දෙයි ගිනි තියන නේද අත උසගෙන ඉන්න කට්ටිය. ටීචි ගිනි දෙන්නම් පෙන්නන්න. ඉතින් මං කියන්නේ ටීචි ගිනි දෙන්න. මැඩම් ගිනි කෙලි උනත් පෙන්නන්න. ඈ ගිනි කෙලි උනත් පෙන්නන්න. අප්පා බයේ වැ. එතකොට මේකෙන් ගින්දර ගන්න දන්නේ නැති අය කීප දෙනෙක් ඉන්නවා. ඒ නිසා මං ඒගොල්ලන්ට මේක කියලා දෙන්න යන්න. මේ කාචි අරගෙන ගිහිල්ලා හොඳට මේකට අවු වටින දනකට අල්ලන්න. හරි. එතකොට ඉරට අල්ලන්න ඕනේ මේක. මෙහෙන් ඉර එන පැත්තට අල්ලන්න ඕනේ මේක. හරි. ඉර එන පැත්තට අල්ලනවා කියලා කියන්නේ හිරවැලිය එන පැත්ත. ඔව් හිරවැලිය ලැබෙන පැත්තට මේක අල්ලන්න. ඉතින් දැන් ලයිට් එක. හිරවැලිය කාචින් එහා පැත්තේ ආලෝක රටයක් හදෙනවා. ඒ ලපය චූටි වෙන තැනට අල්ලන්න ඕනේ චූටි වෙන තැනට. හරි මේක බල්බ් එකෙන් කරන්න අමාරුයි. පේන්නේ නැහැ නේද? පේන්නේ නැහැ. ඔව්. ඒ චූටි ගම්මිණි සැටයක් විතර මේකේ ආලෝක ලපයක් හැදෙනවා. ගම්මිණි සැටයක් විතර ආලෝක ලපයක් හැදෙනවා. මේකේ නම් මෙන්න මෙච්චරක් විතර දුරින් හැදෙන්නේ මේ කාචේ ඉඳලා. මෙන්න මෙච්චරක් විතර දුරින් ගම්මිණි සැටයක් විතර ආලෝක ලපයක් හැදෙනවා. මේක ඉරේලියට මෙහෙම අල්ලුවා. දවල් 12ට නම් හරියට මෙහෙම ඇල්ලුවා නම් හරි. උදේට නම් පොඩ්ඩක් මෙහෙම ඇලකලා අල්ලන්න වෙනවා. ඒ උදේට ඉර ඒ පැත්තෙන් එන්නේ. එතකොට එහෙම ඇල්ලුවම ගම්මිණි සැටයක් විතර ආලෝක ලපයක් හැදෙනවා. අන්න එතෙන්ට කඩදාසි කෑල්ලක් කුළුන් ටිකක් ගිනි කූරු නිසා ගිනි කූරක් තිබ්බම ගිනි ගන්නවා. අපිට පුළුවන් අපි හිතමු අපේ ඉඩමක් තියෙනවා එලි කරලා කුණු රොඩු ටික වේලිලා දැන් තියෙන්නේ. දැන් අපිට කුණු රොඩු ටික කොණ්ඩොඩු පුච්චන එක නම් හොඳ නෑ මම මේ උත්තර කාච කියලා දැන් නිසා. කුණු රොඩු හදවතේ තමයි දිගන්න අර එක කොම්පෝස්ට් කරන්නේ. එතකොට අර වේලිච්ච රොඩු ටිකට අවුව තියලාට මෙහෙම ඇල්ලුවා නම් ඒක පුච්ච ගන්න පුළුවන්. හරි මිදුරතු ගාලා කුණු ටික එකතු කරලා තියෙනවා නම් පුච්චන්න හොඳ නෑ. මං කියන්නේ උත්තර කාචේ මම මේ කියන්නේ. මෙහෙම ඇල්ලුවා ඒක පුච්චන්න නෑ. ඉතින් පිච්චනට වැඩිය හොඳ දිරුවම කොම්පෝස්ට් බෝර හදනවානේ. අපිට හදන්න තැනක් නෑනේ. අපිට හදන්න තැනක් නෑ. ඔව් ඉතින් හදන්න තැනක් නැත්නම් ඉතින් අර මේ බාස්කට් එකක් අරන් හදද හැදිනේ අර කුණු දාන. ඔව් ඩීස් එක කදන්න. ඔව් අර යටින් ගන්න කැණි. වලක් කපලා හැම කොලිට එක දාලා යටින් කොම්පෝස්ට් ලේන ටිකෙනි. ටීචර් මේ බලන්න මේ ලොකු වෙනවා මේ. ඔව් ඒක තමයි ලොකු වෙලා පේන. හරි. ඔය ටික ඔක්කොම දැන් උත්තර කාචි අරන් කරලා බලන්න. හ්ම් දැන් මේ උත්තර කාචි අපි අඳින්නේ ඔන්න ඔහොමයි. මොකද මේක මැද ගණකමනේ. මැද ගණකම නිසා අපි ඔහොම අඳිනවා. දැන් මොන මම ගින්දර ගන්න එකට චුට්ටක් කියලා දෙන්න හැදී. දැන් මේ පැත්තෙන් ආලෝක කිරණ එනවා. මේ. හරි. තව එකක් එනවා. තව එකක් එනවා. මේ ඔක්කොම ටික මෙතන එක තැනකට එකතු වෙනවා. මෙතන තමයි ඔය කියන ප්‍රශ්නේ ලපේ. මෙන්න මෙතනින් තමයි ඔය කියන ගිනි කූර පත්තු කරගන්න පුළුවන්. හරි? අන්නේ ලපේට අල්ලන්න ඕන. ඒතර ප්‍රශ්නේ වෙන්න හේතුව මොකෝ? මේ කාචේ වතර වැටෙන ආලෝකයේ ඔක්කොම එක තැනකට යොමු වෙනවා. හෙතෙන් අපි තව නමකුත් කියනවා. කියනවනේ නම වෙතෙන්ද කියන? මොකක් කියලාද කියන්නේ? නාභිය. නාභිය. එතකොට මෙතන තමයි ගිනි පත්ත ලක්ෂය.
හැදගන්න මේ රූපෙත් කෝකටත් පුත්තල කාචයකට ආලෝකයට වැටුණහම වෙන වැඩේ. සමාන්තර ආලෝක කිරණ වැටුණහම ඒවා එක තැනකට එකතු වෙනවා. ආලෝක කිරණ වලට අනිවාර්යෙන් ඊතල ගහන්න ඕනේ. හරි ඩීජ මම නමත් ලියගත්තා. තමයි කිරිගන්නා ලක්ෂය. හෙතෙන්ද කියන්නේ නාභිය කිය. මේ ඇඳලා තියෙන ආලෝක කිරණ හිරු එළිය. ටීචර් නාභිය කියලා දීුවා. මොකද? නාභිය කියලා දීුවා. මේ වැටෙන්නේ හිරු එළිය. හොන්නේ. ටීචර් මේ බල්බක රස්නේ මගේ හිරු එළියේ මේ වැඩි. ඔව්. මේව තදින් ටීචර්. ඔව් එක දනකට එකතු වෙනවා. හරි. ටීචර් තාම ඉවර නැහැ. ඉවරයි. මේකට එක වාක්‍යයක් නිකන් කියලා ඉන්න. පුත්තල කාචයකට කාචයකට මේ ආලෝක කඩම්බඩ නමක් කියන් ආලෝකේ පාඩම ඉවර කරා. මේ ආලෝක කඩම්බඩ නමක් කියන් සරල රේඛීය මේක නෑ එහෙම එකක් කියadiyනේ උත්තරාර්ථය. මේ ආලෝක මේ රේඛා තුරට නමක් කියන්නේ කියලා කිව්වේ සමාන්තර ආලෝක. සමාන්තර ආලෝක කඩම්බේ අන්නාරි රිහින්සා කිව්වේ. හරි උත්තර කාචයකට සමාන්තර ආලෝක කඩම්බයක් සමාන්තර ආලෝක කදම්බයක් සමාන්තර ආලෝක කදම්බයක් වැටුන විට සාවිත්‍රි මයික් ඕෆ් කරන්න වෙනවා. ඔතන සද්දය ඇහෙනවා අපිට. උත්තල කාචයකට සමාන්තර ආලෝක කදම්බයක් වැටුණු විට උත්තල කාචයකට සමාන්තර ආලෝක කදම්බයක් වැටුණු විට ඒවා නාභියට එකතු වේ. නාභියට එකතු වේ. නාභියට එකතු වෙන්නේ මේ සාවින්දි උමාශි. දැන් මේ ටිකනම් සමාන්තර අමා ප්‍රශ්නයක් අහන්නේ. මේ ටිකනම් සමාන්තර ආලෝක කදම්බය. හරි මේ ටිකට මොකක් කියමුද? මේ ටිකනම් සමාන්තර මේ ටික අභිසාරී ආලෝක අභිසාරී අපන්සෝ අභිසාරී ආලෝක. ඒ නිසා උත්තල කාචයකට ආගෙන ඉන්න ඕනද? උත්තල කාචයකට සමාන්තර ආලෝක කිරණ වැටුණාම ඒවා
අභිසරණය වෙනවා. අභිසරණය වෙනවා කියන්නේ එක තැනකට එකතු වෙනවා. ඒ නිසා උත්තර කාචයට තව නමක් කියනවා. තව නමක් කියනවා. අභිසරණ කාච කියන. අභිසරණ කාච කියන. හරි? ලියාගමු ඔතෙන්ටම. ඒ කියන්නේ එකතු වෙනවා කියන්නේ. උත්තර කාචයකට උත්තර කාචයකට සමාන්තර ආලෝකකිරණ වැටුණු විට උත්තර කාචයකට සමාන්තර ආලෝකකිරණ වැටුණු විට ඒවා ඒවා මොකක් වෙනවද? ඒවා එකට සරණ එකට අභිසරණයේ වචනේ අපේ වචනේ දාලා කියන්නේ ඒවා අභිසරණය වේ. ඒවා අභිසරණය වෙනවා එකතු වෙන. ඒවා අභිසරණය වේ. එම නිසා උත්තර කාච එම නිසා උත්තර කාච අභිසාරණ කල්ලාල බලලිය අභිසරණ කාච ලෙස හැඳින්වේ. අභිසරණ කාච ලෙස මනිසා උත්තර කාච අභිසරණ කාච අභිසරණ බෝඩ් එකේ වචන තියෙනවා. අභිසරණ කාච ලෙස හැඳින්වේ. අභිසරණ කාච ලෙස හැඳින්වේ. ඉත ලියා ගන්නද? ඔව් මාත්‍රකාවක් ලියා ගන්න. විශාලණේ එහෙම නැත්තම් විශාලන බලය. හරි. ටීචර් ටීචර් ගන්නේ ඉස්කෝලේ මොකද්ද ටීචර්?
මම මතුකම කලාපේ විදලන ජනපද කියන ඉස්කෝල උගන්න. ටීචර් අපේ ඉස්කෝලේ විද්‍යාවට ආවනම් හොඳයි ටීචර්. ටීචර් අපේ ගමත් මතුකම. ටීචර් අපේ ගම මතුකම. එයා මතුකමද? ටීචර් මං ටීචර්ගේ ගෙදරට තව පන්ති කරනවා දාන්නේ. ඒජ පින්සිපල්ද? ටීචර් අපේ තාත්තා ටීචර්ගේ පන්තියටත් ඇවිල්ලා තියෙනවා. සුපන්ගේ තාත්තා? තාත්තරත් මම උගල්ලා තියෙනවා. ටීචර් ප්‍රින්සිපල් නම් මේව සුම් ක්ලාස් එකේ උගන්වන්න පුළුවන් ප්‍රින්සිපල්ට. පුළුවන් මේ උගන්වන්න. ආ පොඩ්ඩක් උගන්වනවා. ඒ බලන්න මේක මෙන්න මේ පරීක්ෂණ නළය. හරි? මේක පරීක්ෂණ නළය. මේකට කියන්නේ මොන නළයද? හැකරුම් නළය. කැකරුම් නළය. පරීක්ෂණ නළය මේක කැකරුම් නළය. හරි? එතකොට දැන් අපි උත්තර කාචයෙන් බලනවා මේක දිහා. මේක දිහා උත්තර කාචයෙන් බැලුවාම මේක මොකක් කළාද පේන්නේ? මේක උත්තර කාචයෙන් මේ පරීක්ෂණ නළය දිහා බැලුවොත් ලොකු වෙලාද පුංචි වෙලාද පේන්නේ? ලොකු වෙලා. ටීචර් අකුරු ලොකු වෙලා පේනවා නම් මේකත් ලොකු වෙලා පේන්න එපැයි? ලොකු වෙලා. දැන් ඔන්න දැන් අපි මේක දිහා බලනවා උත්තර කාචයෙන්. හරිද? බැලුවාම ලොකු වෙලාද පේන්නේ? ඔන්න පේනවා මෙච්චරක් විතර. හරිද? මේක දිහා බැලුවාම මේ උත්තර කාචයෙන්, මේක දිහා බැලුවාම මේ උත්තර කාචයෙන්, හරි පේනවා ලොකු වෙලා පේනවනේ. හරි, අපි පේන්නේ පොඩියටනේ. කාචයට අහුවෙච්ච නැති හරිය පොඩියට නේද පේන්නේ? ටීචර් නිකන් අර හිරුවෙලිය වගේ ටීචර් නිකන් වදිනවා අර හිරුවෙලිය. හරිද? එතකොට ඔන්න විශාල වෙලා පේනවා. ඒ කියන්නේ මේ පරීක්ෂණ නළය උත්තර කාචයෙන් බැලුවහම මේ වගේ විශාල වෙලා පේනවා. දැන් මම ප්‍රශ්නයක් අහන්න යන්නේ. දැන් මේක විශාල වෙලා පේනවනේ. ආසන්න වශයෙන් හරියටම නෙවෙයි. ආසන්න වශයෙන් මේක වගේ මේක කී ගුණයක් විශාල වෙලාද මේ පේන්නේ? දෙගුණයක් විශාල වෙලා පේනවා. හරි? එහෙනම් මේ උත්තර කාචයේ විශාලන බලය දෙගුණය. ඇයි දෙකයි කියන්නේ? මේක කී ගුණයක් විශාල වෙලා පේන්නේ? ආසන්න වශයෙන් දෙගුණයක් විශාල වෙලා පේනවා. එතකොට අපි ඒකට කියනවා මොකක් කියලාද? විශාලන බලය. මේකෙන් බැලුවා මේ පරීක්ෂණ නළය 100 ගුණයක් විශාල වෙලා පේනවද? නෑ, දෙගුණයයි. එහෙනම් විශාලන බලය කීයද? දෙකයි. හැබැයි වෙන කාචකින් වෙනස්ද නැද්ද? වෙනස්. හැමකෙම දෙගුණේ නෙවෙයි, එක එක කාචවලින් එක එක ගණන්. ඒකට අපි කියන නම මොකද්ද? විශාලන බලය. එතකොට අදහස මොකද්ද? වස්තුව මෙන් කී ගුණයක් විශාල වෙලා පේනවද කියන එකයි. හරි ගියාද? දෙගුණය. එතකොට අපි ඔතන ගියාගමු. එහෙනම් ගෙන්දරීද ප්‍රශ්න අහන්නේ. කිසියම් නිදර්ශකයක්. නිදර්ශකයක් කියන්නේ අපි බලන දේ. දැන් මෙතන නම් නිදර්ශකය වුණේ මොකද්ද? තල දර්පණ. පරීක්ෂණ නළය. නිදර්ශකයක්ද?
කිසියම් නිදර්ශකයක් නිදර්ශකයක් මේ බා නපුරු හරි ටීචර් හරි ටීචර් නිදර්ශකයක් දැන් මෙතන නම් නිදර්ශකයක් පරීක්ෂණ නේද අන්වීක්ෂෙන් අපි බලනවා නම් ඇමීබාව එතකොට නිදර්ශකය වෙන්නේ ඉතින් අර ජලයේ බිඳුව තමයි නිදර්ශකය වෙන්නේ හරි එතකොට නිදර්ශකයක් මොන් කිසියම් නිදර්ශකයක් විශාල වී පෙනෙන විශාල වී පෙනෙන විශාල වී පෙනෙන වාර ගණන 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 විශාලනේ එහෙම නැත්නම් විශාලන බලය ලෙස ටීචර් දෙකෙන් කක්ද නැත්නම් දෙකම ලියන්න දෙකම සමාන වචන සමාන වචන ඒකනේ වරහන් නැතුව ලියද්දි මැඩම් එදින කියලා මොකද පස්සේ මොකද කිව්වේ ඔන්න කියන්න නිතුක්ෂ ලියාගත්ත එක කිසියම් නිදර්ශකයක් විශාල වී පෙනෙන වාර ගණන විශාලනයේ ලෙස හැඳින්වේ. Thank you madam. ටීචර් ලෙස හැඳින්වේද අන්තිමට? මේ පෑන මේ උත්තර කාචකෙන් බැලුවා මෙච්චර විතර වෙලා පේනවා නම් කීයද විශාලනය? නතාෂා මොකද්ද මේ? එතකොට දැන් විශාලනය කියන එක හරියද? එහෙනම් අපි යනවා තවත් ඒ වගේ වචනයකට. තවත් ඒ වගේ වචනයක. වචනයක් ලියාගමු එහෙනම්. විභේදනය. මාතෘකාව සාවින්දි විභේදනය හරි ටීචර් මේ බලන්න මේ ඔඩුවක් තියෙන ඔඩුව මේ ළඟින්ම තව කොටුවක් තියෙන දැන් කොටු කීයක් තියෙනවා කොටු දෙක දැන් කොටු දෙකක් කියලා අපිට පේනවා අන්න එහෙම පේන්න හරි කොටු දෙකක් කියලා පේන්න මේ ආගනින පෑන් තියන් පෑන් මොකටද පෑන් පෑනේ මොකටද කරන්නේ මංගර පෑන් ගේන්න බෑ කියලා පන්ති පෑන් ගේන්න පන්ති ලියන්නේ ආපෙලා ඉතින් ලියන්න ගන්න ඉතින් ලියන්න මේ තේරුම් ගන්න අයෝ ලියන්න නෙවෙයි දැන් මේ කොටු දෙකක් කියලා ඔයාලට පේනවාද එක කොටුවක් කියලා පේන්නේ කොටු දෙකක් වගේ පේන එකක් වගේ පේන
එතකොට මේ විදියට කොටු දෙකක් කියලා පේන්න අහගෙන ඉන්න තේරුම් ගන්න දෙයක් තියෙන. ලියන එකක් නෙවෙයි. කොටු දෙකක් කියලා පේන්න මේ දෙක අතර අන්තිම දුර මෙන්න මෙච්චරක් වෙනවා. මේ කියන්නේ මොකක්ද? දශමය. දශමය එකයි. මොකද ඒකට කියන්නේ? මිලිමීටර. මිලිමීටරයකින් දලියක් ආවද ඉන්නේ. මිලිමීටරයකින් 10න් එකක්. මිලිමීටරේ දන්නවද? ඔව්ටි. කිනු කුඩා මේක. සෙන්ටිමීටරේ බෙදලා තියෙන්නේ. තව ඒවට තව කොටස් 10කට බෙදලා තියෙන්නේ. මෙන්න මේකේ ගත්තත් මෙන්න මේ දුර. මෙන්න මේ දුර හරි. දැක්කද? මගේ මෙන්න මේ දබර ඇඟිලි දෙක අතර දුර. මෙන්න මෙතන සෙන්ටිමීටරේ. එතන ඒක බෙදලා තියෙනවා චූටි කොටස් 10කට. ඒවට කියන්නේ මොනවද? එච්චර විතර ඝනකමක් එහෙම අතරක් කෙස් ගහක විතර අතරක් මේ දෙක අතර තිබුණොත් අපිට මේ කොටු දෙකක් විදියට පේනවා. තේරුණාද කියපු එක? ඊට වැඩිය ලං වුණොත් ඒක ඒ කොටුවක්. ඒක අපේ ඇහැට වෙන් කරලා අඳුන ගන්න බැරි වෙනවා. එතකොට අපේ ඇහැ දකිනවා ඒක එකක් වස්තුවක් විදියට. අපේ ඇහැට වෙන් කරලා අඳුන ගන්න නම් මේ දෙක අතර අන්තිම දුර කොච්චර වෙන්න ඕනේද? දශමීටර. අපේ ඇහැට අඳුර ගන්න බෑ. එතකොට අපේ ඇහැට පේන්නේ දෙකම එක විදියට එකක් කියලා. අන්න ඒ නිසා අපි කියනවා අපේ ඇහි අපේ පියවි ඇහි. පියවි හා කියන්නේ මේ මේකද වාපුවේද? පියවි හා කියන්නේ මොකද්ද? පෙනේ නැහැ. දැන් අපිට පෙනේ නැහැ. මේ දැන් පියවි හද මේ ඒකමයි අපේ පියවිය හැ. පියවිය හැ කියලා කියන්නේ අපේ සාමාන්‍ය පේන විදිය. නැතුව මේ පියෝපුව හැම නෙවෙයි. එතකොට පියවිය හැ කියන්නේ අපේ සාමාන්‍ය පෙනුම. ඒ පෙනුමේදී මේ දෙක වෙන් කළා අඳුර ගන්න නම් මේ දෙක අතර දුර අවම මිලිමීටර් 0.1ක් වෙන්න ඕන. ඊට වැඩිය ලං වුණොත් මේ දෙක එක වස්තුවක් තමයි අපිට පේන්නේ. ඒ නිසා අපි කියනවා අපේ පියවි ඇහි විභේදනය 0.1 මිලිමීටර් කිය. දැන් හරි ගියාද සාවින්දි මාෂි? තේරුණාද කියපු එක? ඔව් ටීචර්. තේරුණාද? ඔව් ටීචර්. කෙනෙක් කියනවා අට උසර දාසරයක් කියලා දෙන්න. මොකද මේ අලුත්ම වචනයක් හතර කියලා දෙන්න. සාවින්දු මාෂ ඔතන කායකද කතා කරගෙන ඉන්නේ? කවුද ඔතන ඉන්නේ? ඔයාලා කතා කරගෙන ඉන්නේ? අම්මද? මං ඇහුවේ ඔයා කායකද කතා කරගෙන ඉන්නේ කියලා. කාත්තක කතා කරගන්න මෙදී හිටියේ. ආගෙන හිටියේ. ආ දෙතරුන්නේ. ආ අගට අවසරයක් කියලා දෙන්න. මාත්‍රකාලිය වල විභේදනය කියලා. ඔව්. විභේදනය කියන වචනේ තේරුම වෙන් වෙන වෙයි කියන එක. හරි.
වෙන් වෙනවා, වෙන් කරනවායි කියන්නේ. එතකොට අපේ සාමාන්‍ය ඇහැට, මේ ඇහැට සාමාන්‍ය පියවි ඇහැ. පියවි ඇහැ කියන්නේ මේ අපේ ඇහැ. අපිට පේන දේවල් පියවි ඇහැට තමයි ඒ පේන්නේ. එතකොට මේ පියවි ඇහැට වස්තු දෙකක් ළඟ ළඟ තියෙනකොට, වස්තු දෙකක් ළඟ ළඟ තියෙනකොට වෙන් කරලා හඳුන ගන්න. අපි කියමු ඈතින් අපිට පේනවා මේ පියවි ඇහැට මේ මේ වස්තු දෙක දෙකක් හැටියට වෙන් කරලා හඳුන ගන්න. ඒ වස්තු දෙක අතර අවම දුර කීයක් වෙන්න ඕනද? මිලිමීටර් 0.1ක් වෙන්න ඕන. ඊට වැඩිය මේ දෙක ලං වෙලා නම්, ඊට වැඩිය ලං වෙලා නම් අපිට මේ වස්තු දෙක එකක් විදියට පේනවා. හරි ගියාද? හරි සාවින්දි. ඉස්සෙල්ලා එනම් අහන්න ඉඳලා සුදු දුව. හොඳද? එහෙනම් ලියාගමු දෙන්න. එක ළඟ පිහිටි, එක ළඟ පිහිටි, එක ළඟ පිහිටි ලක්ෂ දෙක. මේ බල, ලක්ෂ කියන්නේ රුපියල් ලක්ෂ දෙකක් නෙවෙයි. හොඳේ තිත්. එක ළඟ පිහිටි ලක්ෂ, ලක්ෂ දෙකක්. ලක්ෂ කියන්නේ තිත්. ලක්ෂ දෙකක් වෙන් කර හඳුනා ගැනීමට, වෙන් කර හඳුනා ගැනීමට ටීචර් ලක්ෂ්‍ය දෙක, ලක්ෂ්‍ය දෙකක් අකුරු බලන්න. ලක්ෂ්‍ය, ලක්ෂ්‍ය දෙක වෙන් කර හඳුනා ගැනීමට, වෙන් කර හඳුනා ගැනීමට, වෙන් කර හඳුනා ගැනීමට එම ලක්ෂ දෙක අතර, එම ලක්ෂ දෙක අතර තිබිය යුතු, එම ලක්ෂ දෙක අතර තිබිය යුතු අවම දුර, එම ලක්ෂ දෙක අතර තිබිය යුතු අවම දුර, අවම දුර විභේදනය ලෙස හැඳින්වේ. අවම දුර විභේදනය ලෙස හැඳින්වේ. විභේදනය ලෙස හැඳින්වේ. ඉතින් දැන් මාස්ක් ගෙඩ් එක කරමු. ඒ බාගෙ හරි මේක දුර කලින් විභේදනය ලෙස හැඳින්. එක ළඟ පිහිටි, එක ළඟ පිහිටි, එක ළඟ පිහිටි එකට තව වචනයක් කියන්න. හොඳ සිංහල වචනයක්. අනුයාත, අනුයාත. එක ළඟ පිහිටි වරහන් ඇතුළේ ලියන අනුයාත. එක ළඟ පිහිටි වරහන් ඇතුළේ අනුයාත, අනුයාත. අද ආන්දර කෙනෙක් කෙනෙක් කියන්න අපිට. ටීචර් එක ළඟ පිහිටි අනුයාත, එක ළඟ පිහිටි අනුයාත ලක්ෂ දෙකක්, ලක්ෂ දෙකක් පැහැදිලිව, ලක්ෂ දෙකක් පැහැදිලිව පැහැදිලිව
වෙන් කර හඳුනා ගැනීමට. ලක්ෂ දෙක පැහැදිලිව වෙන් කර හඳුනා ගැනීමට. එම ලක්ෂ දෙක අතර පරතරය. එම ලක්ෂ දෙක අතර පරතරය මේ බිින්දුවයි දසම එකයි. එම් බිින්දුවයි දසම දෙකයි. එම ලක්ෂය දෙක අතර දුර හරි ටීචර්. එම නිසා හරි එම නිසා පියවි ඇසේ එම නිසා පියවි ඇසේ හරි කියන්නේ එම නිසා පියවි ඇසේ විභේදනය එම නිසා පියවි ඇසේ විභේදනය බිින්දුවයි දසම එකයි. එම් එම් වේ. එම් එම් වේ පියවි ඇසේ විභේදනය දසම එකයි. එම් එම් වේ දෙකරමු. හරි. කාවින්දි සෛරංගි ඉන්නා නේද? කාවින්දි සෛරංගි කාවින්දි, අපි විභේදනය ගැන ලියපු ටික ඔක්කොම කියවන්න නැවතිල්ලේ. හරි. එකළඟ පිහිටි ලක්ෂ වෙන් කර හඳුනා ගැනීමට එම ලක්ෂ දෙක අතර තිබිය යුතු අවම දුර විභේදනය ලෙස හැඳින්වේ. එකළඟ පිහිටි වරහණක් ඇතුළේ අනුයාත ලක්ෂ දෙකක් පැහැදිලිව වෙන් කර හඳුනා ගැනීමට එම ලක්ෂ දෙක අතර පරතරය මිලිමීටර බිින්දුවයි දශම එකයි වේ. විය යුතුය. එම නිසා පියවි ඇසේ විභේදනය මිලිමීටර බිින්දුවයි දශම එකයි වේ. එතකොට දැන් ඕගොල්ලෝ හිතන්නේ උත්තර කාචයෙන් මේක බැලුවොත් ලේසියෙන් අඳුර ගන්න පුළුවන්ද බැයි? ඇහැට වැඩිය පුළුවන්. එතකොට ඒ නිසා උත්තර කාචයේ විභේදන බලය, ඒ කියන්නේ උත්තර කාචයේ විභේදන බලය මේ ඊට වඩා වැඩි. ඇයි? තව ටිකක් ළඟින් තිබ්බත් එයාට පේනවනේ ඒක වෙන් වෙලා. තේරුණාද? අපි ඒකෙන් බලන්නේ. එහෙනම් ලියාගමු පියවි ඇසේ විභේදනයට වඩා. පියවි ඇසේ විභේදනයට වඩා විභේදනයට වඩා උත්තර කාචයක විභේදනය වැඩි. පියවි ඇසේ විභේදනයට වඩා උත්තර කාචයක විභේදනය වැඩි. උත්තර කාචනයක කාචයක විභේදනය වැඩි. දැන් මේක ගැන මොකද කියන්නේ? මේක ගැන උත්තර කාචයද වැඩි මේ වන් නේෂන්? පියවි ඇහැට වඩා උත්තර කාචය හොඳයි. උත්තර කාචයට වඩා අන්වීක්ෂය මේකෙන් ගොඩක් විශාල කරලා බලාගන්න පුළුවන්. ඊට ටිකක් අඩුයි උත්තර කාචය, ඊටත් අඩුයි අපේ ඇහැ.
ඇහැට පැහැදිලිව පේන්නේ නැති එකක් උත්තර කාචයෙන් බලා ගන්න පුළුවන්. උත්තර කාචයෙන් උත් පැහැදිලිව පේන්නේ නැත්නම් අන්වීක්ෂක දාලා බලා ගන්න පුළුවන්. තේරුණාද දැන් කියපුව එක? එතකොට අපි සංයුක්ත අන්වීක්ෂය ඊළඟ දවසේ සංයුක්ත අන්වීක්ෂයේ ඊළඟ දවසේ කතා කරමු එහෙනම්. එතකොට අපි මාස්ටර් ගයිඩ් එකට යමු. මාස්ටර් ගයිඩ් කීයද පිටුවක්? මේ පාඩමෙන් නෙවෙයි. මේ පාඩමෙන් තව කරන්න ඉගෙනුවේ නෑ. ඒක විවර නෑනේ. අනිත් පාඩම මොකද? ඊට ඉස්සෙල්ලා පාඩම ආලෝකය පිටු අංක 86 නු. පිටු අංක 86. ඒක දැන් අපිට කරන්න තියෙන ඩීජ. අපි 86 කරාද? ඔව් ඩීජ. 86 කරා අපිට තියෙන්නේ 87ද? ආ ටීචර් 86 පස්සේ ප්‍රශ්න කරේ නැහැ. ආ නෑ ටීචර්. 87 කරා ටීචර්. 86 කරා 87 කරා. ආයෙද? 87 කරා. ඔව් ටීචර්. 88 කරා. දැන් පෙරල ගන්න එතෙන්. අසු අටේ පහේ ඉඳලා යන්න තියෙන්නේ. අසු අටේ පහ කියවන්නේ කාවින්දි සයුරන්. තල දර්පණ බොහෝ විට යොදාගන්නේ මුහුණ බලන කණ්ණාඩි ලෙසටය. එහෙත් තල දර්පණ යොදාගෙන විසිතුරු රටා නිරීක්ෂණය සඳහා බහුරූපීක්ෂයක් නිර්මාණය කිරීමටද ඔබ පන්තියේදී ඉගෙන ගන්නට ඇත. අංක 1. බහුරූපීක්ෂයක් නිර්මාණය කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය නම් කරන්න. කිසි ද්‍රව්‍යයක් කියන්නද? අවශ්‍ය ද්‍රව්‍ය නම් කරන්න හරි උත්තර හොයාගන්නකො. බහුරූපීක්ෂයක් හදන්න ඕන දේවල්. උත්තර කාජි. බහුරූපීක්ෂයක් හදන්න මොනවද ඕනේ? ටිෂු කඩදාසි. ටිෂු කඩදාසි බහුරූපීක්ෂය කියන්නේ. තල දර්පණ තීරුතුම. ඒකට කියන්නේ බහුරූපීක්ෂය. මොනවද අපිට ඕනේ? ටිෂු කඩදාසි, කළු කඩදාසි, ගම් ටේප්. ටිෂු කඩදාසියක් ඕනේ ආයේ. සමාන දිග ඇති වීදුරු. සමාන තල දර්පණ තීරු තුනක්. ටිෂු කඩදාසියක් කොනේ ආයේ මේ වටේ ඔතන්න. ගම් ටේප්. කළු. අර මේ වයරින් ටේප් එක කළු. ඒක හොඳයි නේ. කළු වයරින් ටේප් එක එහෙම නැත්නම් ගම් ටේප්. කළු එක තමයි හොඳම. එතකොට මොනවද එහෙනම් අවශ්‍ය ද්‍රව්‍ය? අවශ්‍ය ද්‍රව්‍ය ලියන්න. ටිෂු සමාන දිග ඇති. කාවින්දි කියන්නේ ඕනේවා. සමාන දිග ඇති තල දර්පණ තීරු තුනක්, ටිෂු කඩදාසි, ගම් ටේප්, කළු කඩදාසි. හතරක් තියෙනවානේ. සමාන දිග ඇති තල දර්පණ තීරු තුනක්, ටිෂු කඩදාසි කැබැල්ලක්, කළු කඩදාසි, ගම් ටේප්. එහෙම නැත්නම් අර කළු වයරින් ටේප් එක ඔතාගෙන යතේ. නැත්නම් ඩීචර් කළු බල ටේප් එක තියෙන දේ ගත්තරි. ඔව් ඒක තමයි මම කර වයරින් ටේප් එක අර වයර් එහෙම වයිට් වයර් මතම මේක ලේසි. ඩීජි මේ තියෙන දේ පවන්නේ එක තමයි මම කිව්වේ නිතුක්ෂි. ඒක පළලයි වගේ නේද? නේ
පළල්නේ වයරින් ටේප් එක නේද කියන්නේ? ඔව්. හා. PVC ටේප් කියලා දෙන්නේ. අන්න හරි. දැන් ඒක හරි. දෙවනි ප්‍රශ්නේ කියවන්න කැමති අය අත උස්සන්න. ඉතින් මං කියන්නම්. තුන් සැරයක් තුන්දේ අපිට චාන්ස් එක දෙන්න. සිග්නල් එහෙම කට් වෙනවනේ ඒ හින්දා අපි තුන් සැරයක් විතර කියනවා. මැඩිජි මං කියන්නේ. ඕ අපි සිනේ නේද? ප්‍රශ්නේ කියවන්න කැමතිය උත්තරේ එපා. ඉතින් මං. හරි කියවන්න අත උසගෙන ඉන්න අයගෙන් කියන්නම් දිල්කි වැලිමඩ කියන්න එයා කියලා යෝ නාම සෙනෝෂි කියන්න. එයා කියලා යෝ නාම දේවන් අපන්සෝ කියන්න. හරි. එම ද්‍රව්‍ය භාවිතයෙන් බහුරූපේක්ෂයක් නිර්මාණය කෙරෙහි කරන්න. කියන්නේ එකම සෙනුෂි. එම ද්‍රව්‍ය භාවිතයෙන් නිර්පේක්ෂයක් නිර්මාණය කරන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න. අපන්සෝ. එම ද්‍රව්‍ය භාවිත කර බහුරූපේක්ෂයන් නිර්මාණය කරන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න. ආ කෙටියෙන් පැහැදිලි කරන්න බලවෙනි වාක්‍ය කියන්න. තල දර්පණ ත්‍රිකෝණාකාර විදිහට සෑදෙනසේ ගම් ටේප් වලින් ඇලවීම. ඔව් ඒක තව ටිකක් ගලපලා කියන්න. තල දර්පණ තුන සමපාද ත්‍රිකෝණයේ සෑදෙන පරිසබා ගම් ටේප් එකක් දාන්න දැන්. අන්න හරි සයි. අපි ලියමු තල දර්පණ තුන. තල දර්පණ තුන සමපාද ත්‍රිකෝණයක් සමපාදී ත්‍රිකෝණයක් සෑදෙන ආකාරයට සමපාදී ත්‍රිකෝණයක් සෑදෙන ආකාරයට තබා සමපාදී ත්‍රිකෝණයක් සෑදෙන ආකාරයට තබා ගම් ටේප් භාවිතා කොට ගම් ටේප් භාවිතා කොට ගම් ටේප් භාවිතා කොට හොඳින් රඳවා ගැනීම හරි ටීචර් ඊට පස්සේ මොකද කරන්නේ එක් කෙලවරකට ටිෂු කඩදාසිය තමා ඇලවීම උදා ගම් ටේප් එකක් ඇලවීම ඉන්පසු බහුරූපේක්ෂයේ එක් කෙලවරකට එක් කෙලවරකට ටිෂු කඩදාසිය තබා ගම් ටේප් භාවිතා කොට එය හොඳින් රඳවා ගැනීම දැන් අපි යනවා 89 පිටුවට 89 3 උඩම ටීචර්
දෙවැනි තව එකක් තියෙනවා ටීචර්. ටීචර් තව එකක් තියෙනවා. ඔව් ඒක තමයි 89 තුනනේ. නෑ ටීචර් මේ එම ද්‍රව්‍ය භාවිත කර බහු රූපේක්ෂා නිර්මාණය කරන ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න කියන එකේ තුන්වෙනි තරුව. ටීචර් එකට පුළුවන් නේද ටීචර්? එමගින් සෑදුණු උපකරණය කඩදාසි මගින් නැලවීම. ආ වටේ ආපහු නේ. ඔව්. ආ ඔව් ඩිමාවක් ගන්න නේ. පිට තින් නේද? ඔව්. අපි තුන්වෙනියට ලියමු එහෙනම්. තුනට ලියමු. හොඳ නිමාවක් ලැබෙනසේ හොඳ නිමාවක් ලැබෙනසේ පිටතින් කළු කඩදාසි අලවා ගැනීම. හොඳ නිමාවක් ලැබෙනසේ පිටතින් කළු කඩදාසි අලවා ගැනීම. ටීචර් තුන මං කියවන්න. ඔව් කියවන්න. බහු රූපයෙන් විසිතුරු රට ලබාගන්නේ කෙසේදයි පැහැදිලි කරන්න. බහු රූපයෙන් විසිතුරු රට ලබාගන්නේ කෙසේදයි පැහැදිලි. බහු රූපයේට කුඩා පබළු ඇට හෝ තුල් කුඩු හා තවත් විසිතුරු දේ දමා සොලවමින් බැලීම. ඔව්. කරකවෙන්නේ. කරකව කරකව නේද බලන්නේ. එහෙනම් අපි ලියමු. බහුරූපේක්ෂය තුළට ස්වීකී සරලස්සන ස්වීකී බහුරූපේක්ෂය තුළට වර්ණවත් පබළුවට. හරි. බහුරූපේක්ෂය තුළට වර්ණවත් පබළුවට තුල්කුඩු. ඈ තුල්කුඩු මොනේ තුල්කුඩු කියන්නේ? පැන්සල් උල් කරාම වෙන කොටසයි. ඔව් ටීචර්. මේ පැන්සල්ුල් කරාම එනේව. තුල් කුඩු ස්වීකීස් පබලු ආදිය දමා මේක පිරෙන්නව දානවද පෙත්තටම? නෑ ටීචර් චුට්ටයි දාන්නේ. එහෙම කරත් ඒ ටික විතරක් පෙනේ. ආදිය දමා ආදිය දමා. මේ ටීචර් මල් පෙති දාන්න පුළුවන් නේද? ආදිය තමා කරකවමින් බැලීම. හිමින් කරකවන්න ඕනේ. ආදිය තමා කරකවමින් නිරීක්ෂණය කිරීම. කරකවමින් නිරීක්ෂණය කිරීම. හරි. ඊළඟට ඉරි ගහණේව 10ක් තියෙනවා. ඉරි ගහණේව 10ක් තියෙනවා. ආ පළවෙනි එක කියවන්නේ මඩම් කියවන්නකෝ. මං කියවන්නකෝ. අත උසගෙන ඉන්න ඔක්කොටම කියනවා. කිව්වට පස්සේ අපිට ලිස්ට් කරන්නකෝ. පළවෙනි එක ඩිල්කී වැලි මඩ කියන්න එක. Excuse me teacher. ඔව්. ඉදි කියුපේටයි කියන්නේ බේරේද?
පුළුවන් පුළුවන් හරි ඔක්කොටම chance එක දෙන්න අතවසගෙන ඉන්නකෝ මං අත කියපුවාම කිව්වාම නා කියපුවා ඩි අත ඩිලීට් කරන්න නේ පළවෙනි එක කියවන්නේ ඩිල්කි වැලි මඩ එයා සෙට් නෑ පළවෙනි එක කියවන්නේ සයුරි කාව්‍යා සෙව්වන්දි පහත දැක්වෙන එක් එක් ප්‍රශ්නය සමගදී ඇති පිළිතුර හතර අතරින් වඩාත් නිවැරදි ඇති පිළිතුර තෝරන්න. 1. තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බයක නොමැති ලක්ෂණයක් තෝරන්න. තල දර්පණයකින් සෑදෙන ප්‍රතිබිම්බයක නොමැති ලක්ෂණය තෝරන්න. උත්තරේ තාත්වික වීම තිරයකට ගන්න බෑ එහෙනම් තාත්වික වීම දෙක පී අකුර අඳින්නයි තියෙන අඳින්න පේන විදිය යට උත්තර තියෙන කොයි විදියටද පේන්නේ දෙවනි රූපේ විදියට පේන්නේ දෙවනි එක උත්තරේ තුන කියවන්නද තුන කියවන්නේ නිතුක්ෂද මෙල් තල දර්පණ දෙකක් අතර කෝණය අඩුවන විට සෑදෙන ප්‍රතිබිම්බ සංඛ්‍යාව අඩුවේ වැඩි වේද දෙකම කිව්වා වැඩි උත්තරේ දාලා කියන දෙවමිය අසගනා තල දර්පණ දෙකක් අතර කෝණය අඩුවන විට සෑදෙන ප්‍රතිබිම්බ සංඛ්‍යාව වැඩි වේ. ඒකම කියන්න සනීජය විජේසිංහ ජේසිංහ තල දර්පණ ඒකම කියන්න සයිරි කාව්‍යා තල දර්පණ දෙකක් අතර කෝණය අඩුවන විට සෑදෙන ප්‍රතිබිම්බ සංඛ්‍යාව වැඩි වේ. හරියට හතර උත්තරේ දාලම කියවන්න සෙනෝෂී ඔබ බහුරූපේක්ෂයක් නිර්මාණය කිරීමට භාවිත කළ තල දර්පණ ගණන කීයද? තුන්වැනි උත්තරේ 3යි. හරියට. පහ උත්තරේ දාලම කියවන්න හසිඳු. අනේ දීජ මාමා. අත උසගෙන නෑ නේද? රූපයේ දක්වා ඇත්තේ 1 සමාන්තර ආලෝක කදම්බයකි 2 අපසාරී ආලෝක කදම්බයකි 3 අභිසාරී ආලෝක කදම්බයකි 4 ආලෝක කිරණයකි උත්තරේ තමා 3 අභිසාරී ආලෝක කදම්බයකි 3 වැරදි ටීච උත්තරේ 2 අපසාරී ආලෝක කදම්බයකි සයිරි උත්තරේ දාලා කතා කරන්න එපා ඔක්කොම කතා කරන්න එපා දන්නවනේ YouTube දානවා කියලා ඔක්කොම එකට කතා කරන්න එපා උත්තරේ දාලා කියන්න සයිරි කාව්‍ය රූපයේ දක්වා ඇත්තේ සමාන්තර ආලෝක කදම්බයකි අපසාරී ආලෝක කදම්බයකි අභිසාරී ආලෝක කදම්බයකි ආලෝක කිරණයකි 2 අපසාරී ආලෝක කදම්බයකි අපසාරී මේක විසිරීලා යන්නේ අපසාරී දැන් සයිරි අත ඩිලීට් කරන්න 6 කියවන්නේ 6 කියවන්නේ සාවින්දි උමාශී රූපේ දැක්වෙන්නේ ඒ අවතල දර්පණයකි ඒ හා බී අවතල දර්පණ දෙකකි ඒ හා බී උත්තර දර්පණ දෙකකි ඒ උත්තර දර්පණයකි අවතල දර්පණයකි උත්තර දර්පණයකි 4 වෙනි උත්තර ඒ උත්තර දර්පණයකි හරියට හරි ඒ උත්තර දර්පණයකි B අවතල දර්පණයකි උත්තරේ හරි
එහා පිටුව හත කියවන්නේ. දැන් සාවින්දි සාවින්දි දැන් අත ඩිලීට් කරන්න. ඊළඟට කියවන්නේ කාවින්දි අත උසගෙන ඉන්නේ. කාවින්දි සයුරංගි කියන්නේ හත උත්තරේ දාලම. වස්තුවේ සිට දර්පණයට ඇති දුර අනුව සෑදෙන ප්‍රතිබිම්බවල ස්වභාවය වන්නේ එක තල දර්පණවලය, දෙක උත්තර දර්පණවලය, තුන අවතර දර්පණවලය, හතර ඕනෑම දර්පණයකය, තුන අවතර දර්පණවලය. ආපහු ප්‍රශ්නේ කියන්නේ ප්‍රශ්නේ කෑල්ලක් අඩුවෙන් කියවුවා. වස්තුවේ සිට දර්පණයට ඇති දුර අනුව සෑදෙන ප්‍රතිබිම්බවල ස්වභාවය වන්නේ තුන අවතර දර්පණවල ස්වභාවය වෙනස් වන්නේ. වෙනස් වන්නේ ස්වභාවය වෙනස් වන්නේ කොයි දර්පණවලද? අවතල දර්පණවල. හරියට හරි අවතල දර්පණවල. අට දැන් සයුන් කාවින්දි සයුරංගි අත ඩිලීට් කරන්න. ඊළඟට කියන්නේ චතුරි. චතුරි උත්තරේ දාලම කියන්න. පරීක්ෂේ නම් උපකරණය සෑදීමට භාවිතා කරන්නේ තල දර්පණය, අවතල දර්පණය, උත්තර දර්පණය, උත්තර හා අවතල දර්පණය. එක තල දර්පණය. හරියට හරියට තල දර්පණය. චතුරි අත ඩිලීට් කරන්න. ඊළඟට ඊළඟ නමේ කියවන්නේ නෙලනි ඉමායා. නෙලනි අවතල දර්පණවල ප්‍රයෝජනයක් ලෙස සැලකිය නොහැක්කේ දන්ත වෛද්‍යවරු රෝගීන්ගේ දත් පරීක්ෂා කිරීමට යොදා ගැනීම, සූර්ය උදුන් සාකස් කර ගැනීම, පරාවර්තක දුරේක්ෂකවල යොදා ගැනීම, වාහනවල පැති කණ්ණාඩි ලෙස යොදා ගැනීම. හතර වාහනවල පැති කණ්ණාඩි ලෙස යොදා ගැනීම. ධාරාණි යෝමා ඒකම කියලා උත්තරේ කියන්න. Thank you madam. අවතල දර්පණවල ප්‍රයෝජනයක් ලෙස සැලකිය නොහැක්කේ දන්ත වෛද්‍යවරුන් රෝගීන්ගේ දත් පරීක්ෂා කිරීමට යොදා ගැනීම, සූර්ය උදුන් සකස් කර ගැනීම, පරාවර්ත දුරේක්ෂකවල යොදා ගැනීම, වාහනවල පැති කණ්ණාඩි ලෙස යොදා ගැනීම. උත්තරේ තමයි හතර, වාහනවල පැති කණ්ණාඩි ලෙස යොදා ගැනීම. හරිද? වාහනවල පැති කණ්ණාඩි ලෙස යොදාගන්නේ උත්තර දර්පණය. ප්‍රයෝජනයක් ලෙස සැලකිය නොහැක්කේ. මොකෝ ප්‍රශ්න වේග? අවතල දර්පණ ප්‍රයෝජනයක් ලෙස සැලකිය නොහැක්කේ. හරි නැහැ පැටලුණා. නොහැක්කේයි හැක්කේයි. හරි. ඊළඟ ප්‍රශ්නේ කියවන්නේ දිල් කී. Last one. Dil ki ko? Parshvika. Teacher, mang inna wa? Oh, kya ne? Parshvika. Apavartanaya lesa hadinne enne. Ekka pratibimbe tirayakata gatha hakivima. Dekka pratibimbe tirayakata gatha hakivima. තුන ප්‍රතිබිම්බයේ වම දකුණ මාරු වී පිනීම. හතර ප්‍රතිබිම්බයේ යටිකුරු වීම. තුන ප්‍රතිබිම්බයේ වම දකුණ මාරු වී පිනීම. සෛල් කාව්‍යා ප්‍රශ්නේ කියලා උත්තරේ කියන්න. පාර්ශ්වික අපවර්තනය ලෙස හැඳින්වෙන්නේ එක ප්‍රතිබිම්බයේ තිරයකට ගත හැකි වීම, දෙක ප්‍රතිබිම්බයේ තිරයකට ගත නොහැකි වීම, තුන ප්‍රතිබිම්බයේ වම දකුණ මාරු වී පෙනීම, හතර ප්‍රතිබිම්බයේ යටිකුරු වීම, තුන ප්‍රතිබිම්බයේ වම දකුණ මාරු වී පෙනීම. ප්‍රතිබිම්බයේ වම දකුණ මාරු වී පෙනීම. හොඳේ ලියන්න ගියාම ලියයි උතුර දකුණ මාරු වී පෙනීම කියලා. හොඳේ එහෙනම් හොඳ කල්පනාවෙන් අපිට ප්‍රශ්න පත්‍ර බලනකොට එහෙම ලියපු අහු වෙලා තියෙනවා. හොඳද? වම දකුණ නෙවෙයි ලියන්නේ ඔයගොල්ලෝ. කොහොමද උතුර දකුණ මාරු වෙලා ලියන්නේ? 10 වෙනි එකට මොකද උත්තරේ? දාවණියකට උත්තරේ මොකද්ද කියන්න මේ සයුර කාව්‍ය ආපහු. කාවින්දි සයුරාගේ කියන්න 10 ආපහු. පාර්ශ්වික අපවර්තනය ලෙස හැඳින්වෙන්නේ තුන ප්‍රතිබිම්බයේ වම දකුණ මාරු වී පෙනීම. වම දකුණ මාරු වී පෙනීම අපි කොහොමද කරලා කිව්වා? වම දකුණ. මේ ප්‍රශ්නේ උත්තරයයි කියන්නේ. මේ සණිජා
හයවැනි ප්‍රශ්නේ උත්තරයයි කියන්නක. හයවැනි ප්‍රශ්නෙට උත්තරේ කියන්නලු හය. හය මොකද්ද ඒ? ඒ මොන දර්පණයක්ද? ඒ උත්තර දර්පණයේ කි බී අවතර දර්පණයේ. උත්තර දර්පණයේ කි උත්තරේ? නෑ නෑ ඒ හතර උත්තර දර්පණයේ. හතර වෙනි එක ඒ උත්තර දර්පණයේ කි බී අවතර දර්පණයේ. හයට හතර උත්තරේ. ඒ උත්තර බී අවතර. දැන් හරිද ප්‍රශ්න පටල ඇවිලි හරි. එහෙනම් එතකොට අපි ඉරිගාන 10ක් කරා. ඊළඟ දවසේ කරන්න තියෙන්නේ 7. ආ එහෙනම් ඔන්න නැවතුවා. ප්‍රශ්න අහනවද? අනේ ටීචර් අවස්සන් එපා. ඔව් ටීචර් නැත්තම කම්මැලි ඩීස්. ඔව් ටීචර්. මම එන දවසක දැන් සාවින් දිමාශිලා ගෙදර හොඳි. අනේ අපි ගෙදර එන්නදී. ඒකෙන් දැන් ගෙවල් ගොඩාක් තියනවා යන්න. Awesome.